අපි අපේ ශරීරය ගත්තොත් මේ ඩයලොග් ටවර් එකක් වගේ විවිධ ශක්ති කලාපයන් අපේ ශරීරය නිර්මාණය වෙනවා. අපේ ඇස් පිහාට වල, කෙස් වල, ඇඟිලි තුඩු වල මේ හැම දෙයකම ශක්තියක් තියෙනවා. මේ ශක්ති කලාප අතරින් සෙන්සර් කියන්නේ අපි හිතමු සෙන්සර් එකක් කියලා. ඒ වගේ විවිධ ශක්ති කලාපයන් නිකුත් කරන දේවලුත් අපේ ශරීරයේ තියෙනවා. එතකොට මේ සියලුම දේවල් එකතු කරගෙන ඔයාට ගමනක් යන්න පුළුවන්. හැබැයි ඔයා ගමන වහගෙන ඉන්නේ. අපි හිතමු අපි ඇඟිලි තුඩු කියලා. මෙන්න මේ විදිහට අල්ලගත්තාම ඔයාට පුළුවන් ඕම්කාරේනුත් මේ ඇඟිලි ටික අල්ලගන්න. අපි හිතමු ඔයාගේ අත් දෙකේ ලොකු කැක්කුමක් එනවා කියලා. ඔයා හෙමීට හොඳට ඉඳගෙන මේ විදිහට ඇඟිලි තුඩු අල්ලගෙන මේ මැස් දෙක පියාගෙන හොඳට ඕම්කාරේ හිතින් මේ විදිහට මුණන්න. එතකොට මේකට අපි කියන හකිනි මුද්‍රාව කියලා. හැබැයි මේකෙන් ගොඩාක් ලෙඩ සනීප වෙනවා. දවසට එක විනාඩි පහක් ඔයා මේ මුද්‍රාව තියාගෙන දැහැන් ගත වෙන්න. හැමෝටම මේ වගේ ලස්සන පරිසරයක් හොයාගන්න බැහැ. මම කියන්නේ ලස්සන පරිසරයට යන්න කියලා. ඔයාගේ ගෙවත්තේ එක මුල්ලක් පුළුව, සාලේ එක තැනක් ඔයාට කියලා පිසිසු හදාගන්න පුළුව. ඉතින් අපි අන්තිමටම හොයන දේ අපි වයසට යන්න කලින් පොඩ්ඩක් හොයලා අපි ඒ ගැන පිළිපදිමු. එතකොට අපේ මුළු ශරීරයම ප්‍රාණවත් වෙලා ඔයාගේ හිතේ කනස්සලු භාවය, ප්‍රශ්න නිරාකරණය වීම, ශරීරයේ සුගර්, සීනි තියෙන ප්‍රමාණය, කොලෙස්ටරෝල් ප්‍රමාණය මේ තියෙන හැම ලෙඩක්ම සුවපත් වෙලා ඔයා නිසියාකාර ස්වරූපයකින් ජීවත් වෙන්න පුළුවන්. ඔයාගේ මනස ලස්සනටම තියාගන්න පුළුවන් උදෑසන අවදිවීම තුළින්. මම ආශා ආනන්ද.